සිස් වෙනත් පැත්තකට යොමු කිරීමේ වෑයමක තමයි රනිල් වික්‍රමසිංහ අද යෙදිලා ඉන්නේ. අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට අරගෙන රඳවාගෙන පත්‍ර කරන්න දැන් සූදානම් වෙනවා. පැහැත්ත දෙකක් තියාගෙන රනිල් වික්‍රමසිංහට අපි කියනවා මේ රටේ අරගලය කෙරුවේ මිනිස්සු තාක්ෂණවාදී නෙමෙයි, රටේ දෙලක්ෂ විසිදාම තාක්ෂණවාදී නෙමෙයි, තාක්ෂණවාදී ඉන්නවා පාර්ලිමේන්තුවේ. අපි රනිල් වික්‍රමසිංහට දන්නේ නැත්තම් කියලා දෙන්නම්, තාක්ෂණවාදී ඉන්නේ පාර්ලිමේන්තුවේ. මිනිස්සු මේ රටේ තරුණ තරුණියෝ වෘත්තීය සමිති අරගල කෙරුවේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳ ගන්න. ජනතාව ප්‍රශ්න වලට මූණ දෙයිලා තමයි අරගලේ මත උනේ. ගොමියන්ට පොර ටික නැ, ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නැ, එළවලු ටික නැ. මෙවැනි තත්ත්වයක් රට බංකොලොත් වෙලා තියෙන තත්ත්වයක් තුල තමයි මේ රටේ ධන ජනතාව මහපාරට බැස්සේ. රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා ඒක තස්රවාදීකමක්ද? ජනතා හඬ නැගුවම විශ්වවිද්‍යාල අවුරුදු 3ක් වාගෙන හිටියා. ඒව ගැන කතා කරන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට අයිතියක් නැද්ද? ඒව කතා කරුවම තස්රවාදී. රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ මේ ප්‍රෝඩාකාරී විදියට රටේ ජනතාව නොමග යවන්න ලැහත් වෙන්න එපා. අද තස්රවාදියක් පෙන්නලා ජනතාවට කියන්න උත්සාහ කරනවා, මම ප්‍රශ්න විසඳන්න ආවේ කොහොමද ප්‍රශ්න විසඳන්න ඉඩ කඩ දෙන්නේ නැහැ, ඒ නිසා මම මේ තස්රවාදීන් කියලා ඔවුන් අත්අඩංගුවට ගන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අද IMF එකෙන් ණයමු දය ගන්න හදන රනිල් වික්‍රමසිංහට අමතක වෙලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝප රටවල් වල සහයෝගය ලබා ගන්න කොහොමද කියලා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අද චෝදනා කළ තියෙනවා ලංකාවට තස්ත්‍රවාදී වළක්වීමේ පනත ක්‍රියාත්මක කරනවායි කියලා අද ඔවුන්ට හොඳට පැහැදිලි වෙලා තියෙනවා. ඔවුන් දන්නවා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතය පැහැදිලිව කියලා තියෙනවා මේ වෙනි දෙයක් කෙරුවොත් මේ රටේ තස්ත්‍රවාදී වළක්වීමේ පනත යටතේ යම් කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් රනිල් වික්‍රමසිංහ ඔවුන්ව මාස ගණන් ඉන්න රඳවාගෙන පත්‍ය කරන්න අත්සන් කෙරුවොත් එදාට මේ රටේ අඳුරු දිනියක් වෙනවයි කියලා. මේවා නිකන් කටකානෝට කියන වචන නෙමේ. අපි රනිල් වික්‍රමසිංහට කියනවා ප්‍රවේසම් වෙන්න, මේ සෙල්ලම් දාගෙන එන්න ලෑස්ති වෙන්න එපා, ප්‍රවේසම් වෙන්න. IMF එකේ ලෝන් ගන්න හදන්නේ කොහමද? නිකන් ලෝන් දෙන්නේ නැහැ. දැන් හදනවා රාජ්‍ය ආයතන 39ක් මේ රටේ ප්‍රධාන සේවාවන්, රටේ ජනතාව බුද්ධි විඳින සේවාවන් අද පෞද්ගලීකරණය කරන්න සූදානම් වෙලා තියෙනවා. මෙන්න රනිල් වික්‍රමසිංහ එදා 2001 ආණ්ඩුවේ කරන්න බැරි වෙච්ච යලි පුබුදුම වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක කරන්න හදනවා රනිල් වික්‍රමසිංහ. ඒවට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව තමයි අද කියන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න එක පැත්තකින් දඟලනවා. අනුරාධපුරේ ගිහිල්ලා අර ප්‍රකාශයක් කෙරුවේ රාජ්‍ය සේවකින්ට වැඩ කරන්න බැරනම් ගෙදර යන්න කියලා. රනිල්ලට ඕනේ හැමදාම රාජ්‍ය සේවකයෝ අඩු කරන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. 1944 1990 44 90 චක්‍රලේඛ යටතේ රාජ්‍ය සේවකයෝ විශ්‍රාම යවන්න කටයුතු කෙරුවා. එතනින් නැවතුනේ නැහැ. දැන් නැවත උත්සාහ කරනවා.